දවසේ ධර්ම දේශනාවටයික් කාලය යෙදිල තියෙන්නේ හකින්ද අපි දන්නවා බන ඇහෙන බනයි අහන බනයි දෙකක් ඉතිං අපිට කාලයකින් තමයි ලැබෙන්නේ මේ කමටහම් බන කිය එක එකහින්ද මේක තවත් ඇහෙන බනක් කරගන්න ඇතුව බණපදයක් නෑර ධර්මය ශ්‍රවණය කරනවා කියීන අධිෂ්ටානයෙන් නැවත ඉරිය් හොඳින් සකස් කරගෙන නැවතවාරයක් සාදුකාරයක් දෙන්ඩ බන අහනවයි කියන අධිෂ්ටානය. නමුතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස, නමුතස්ස භගවතෝරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතෝ වරහතු, සම්මා සම්බුද්ධස්ස පුනච පරම්භික්කවේ භික්කු ගච්චන්තෝවා ගච්ඡාමීති පජානාතිී. එතෝවා ටිතෝම් හිති පජානාතිී නිසින්නෝවා නිසුන්නෝම් හිීති පජානාති සයානෝවා සයානෝම් හිති පජානාති යතා යතවා පාන් පනස්කායෝ පණිහිතෝහෝති. තතා තතා නං පජානාතිීතිී ශ්‍රද්ධාවන්ත බුද්ධි සම්පන් පිංහතුනිි. අදදවස ධර්ම දේශනාවට මාර්තුකා කරගත්තේ උතුම් සතිපට්ඨාන සූත්‍රයේ, මජ්ජිමනිිකායේ මූල පණන්නාසක පොතේ සඳහං වඩය දෙෙන තැන් කිහිපේක අප සඳහන් වෙනවා සතිපට්ටාන සූත්‍රයේ. ඇති මජිමනිිකාය සඳහන් වෙන සඳහන් වෙන සතිපට්ටාන සූත්‍රය දමයි සූත්‍රයේ ඉරයාාපත පබ්බය කියන කොටස පබ්බේ තමයි අද දවසේ ධර්ම දේශනාවට මාර්තුකාතියා ගත්තේ. ඒට ප්‍රධාන හේතුෝ තමයි මෙ ඉන්න පිරිසේ ආධනිිකත්වත් කමටාන් සුද්දකරීමදී ලැබිච්ච තොරතුරුත්තනුව මම හිතුවා මේ අවස්ථාන හොඳම සතිපට්ටාන සූතීරයාපත පබ්්‍ය අපි ඒ සඳහා තමයි අද මාතුකා කරගත්තේ. ඉතින් අපි දන්නවා සතිපට්ඨාන සූත්‍රයේ ඒ යනොුවයම් භික්කය මක්ගෝ සත්තාන විශුද්ියා කියල මේ සත්වයාගේ විසුද්ධියයට තියෙන එකම මාර්ගය එකම ක්‍රමය එකම ප්‍රතිපදශයෙන් සඳහන් කරනවා මෙන්න මේ සතිපට්ටාන සූත්‍රයේ. සතිපට්ටාන භාවනා ක්‍රමය.ඉතින් හැම භාවනා ක්‍රමයක්ම මෙන්න සතිපට්ටානයට අයිතිව තමයි ඒ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා උතුම් වූ නිර්වාණ සම්පත්ති අවබෝධ කරගත්තේ යම් ක්‍රමයකිින් න්නං ඒ්‍රමය මෙන්න සතිපට්ටාන ක්‍රමයට. ඇයත් වෙනවා කිය සඳහන්කකිවා ඉතින් මේඒකෙද අපි දන්නවා කායන්ු පසනාවේදනු පස්සන චිත්තානු පසනාව ධම්මාමනු පසනා කියලා කොටස් හතරට මෙ අනු පසනාවශයෙන් මෙන් මේ සතිපට්ටානේ වඩන ක්‍රම අහතරගින් තියනවයිතින් ඒකෙත් සඳහන් වෙනවා ඕනෑම පස්සනාවකන්න ඇතැන් කායනු පස්සනවෙෙන් නිවන්දහින්ට පුළුව වේදධනු පසනාවෙන්ම කියහිල නිවන්දකිෙන පිරිසත්තිනවා චිත්ත අනු පසනාව දම්මනු පසනාවයෙන් යන හතර ක්‍රමේම සතර සති පට්ානයම. ගිහින් ඒක වඩපු උතුම් වූ අරෑන් වහන්සේලා ඒ යන්න තමන්ගේ මාර්ගම් ගොස් නිර්වාණය සාක්ෂාත් කරගන්න ෝකෙල් සඳහන් කෙරෙන්ට යෙදෙනවා. ඉතින් මේ සූත්‍රයේ තමයි එකම සූත්‍රය කා කාලයක් සඳහන් කරලා අපිට භාගතුන් වහන්සසේ පොරොන්දුවක් නැත්තං ඒකට අධිෂ්ටානයක් දෙනවා මෙන්න මේ දවස් හතයි අවුරුදු හතයි ඇතුළට මෙන්න මේ සතිපට්ටානිය හරියටම පූර්ණ කාලිකව යෙදිලි ෙදෙනවනං අපිට පුළුවන් අපේ තියෙන පුුණ්‍ය ශක්්තියත් පාරමිතා ශක්තියත් අනුව නිර්වාණය සාක්ෂත් කරගන්ඩ. ඉතිං අපි දන්නවා අනි සියලුම දේවල්ලට අධ්‍යාපනයත් ඒවගේ අපි කරන රැකි රක්ෂාස් නැත්ත ලෞකික සම්පත්වොල කවදාවක් ඉවරයක්වෙඳිනෑ. ඒක මෙතකින් නිමයි කියල කියන්නට කිසිම අවස්ථාවක බෑ. ලෝක ඉන්න දනවතාටත් ඒක තියෙන මදිකම තමයි තේරීන්නේ. කොච්චර ජනදාන්‍ය තිබ්බත් අධ්‍යාපනය තිබත් කොච්චර අධ්‍යාපනය ලැබුවත් හිතෙනවා. අධ්‍යාපනය ලබන්ඩ ලබන්ඩ අපි දන දෙයක් නෑ කියලා ඒ අධ්‍යාපනය තමයි වැඩිපුරුම හදානන්ඩ අපි වසාාවෙන නමුත් මෙන්න මේ සතිපට්ටාන් සූත්‍රයේ සඳහං වෙන්න. යෙදෙන්නේ එන්ඩ එන්ඩ අපේ තියනෙන අරමුණු අඩුකරගෙන අප සංස්කාරයන් අඩු කරගෙන මේක ඉවරයක් කරන්න තැනකට සතිපට්ඨාන සූත්‍රයේ සඳහන්ගෙනවා. ඒ මේ ලෝකේ කිසිම තැනක සඳහංවෙරන්ද යෙදුනේ නැති තරම් නැත්තං නැෑකි ඇඩක් පුළුවන් ඒ තරම්ම අපේ නිවන ක්‍රමයක් ගැන අද ලෝකේ කිසිම තැනක සඳහංවෙරන්ට දෙන්න කොච්චරුගත් කොච්චර දැනුමතිබත් කොච්චර තාක්ෂණය ද වුණුන්ත් ඒ හැම දෙකින්ම අපි අවස්සන නැත්තං අපේ සංසාරය ගමන දික් කරන නැත්ං ඉවරයක් නැති අතුප්තිකරව මරණයට පත්වෙන දේවල් තමයි අද අපි ඉගෙන ගන්නේ. ති මේක ඇති සඳහන් කරනටේදෙනනවා එන්න එන්න අපේ තියෙන සංස්කාර නැත්තං අපි කරන සංස්කරණය නැවතිලා අපේ සසර ගමන මේ දුක අවසංකරන එකම සත්වයාගේ විසුද්දිර තියන එකම මාර්ගෙ තමයි සතර සති පට්ටානය. ඉතින් ඒකේ ඉරියාපත පබ්බය මම ගණඩ හේතුව අපි දන්නවා අපි අද දවසේත් මුලයි දම්ම අදුනිකෙට්ට වුනත් ඇවිල්ල. කරපු භාවනා ක්‍රමයානුවන් අපි කිව්වා මොලකර්මස්ථානයක් කියලා දෙයක් තියෙනවා.ඒ මුලකර්මස්ථානය වෙනස් වෙනවා අපි කරන භාවනාවනුව ඒ අනුව සක්මංකරද්දිී. අපි කිවවා යටිපතුල අපි බලන්නනව නැත්තන් යටිපතුලට දැනෙන සංවේදනා යටිපතුලේ ක්‍රියාත්මක වෙන ස්භාවය ගැන අපි අවධානය තියාගෙන ඉන්නක තමයි සත්මම් භාවනාවදී මුලකර්මස්ථානය. ඉතින් අපි මේක සූත්‍රයට ගැලපුුවොත් මොකක්ද මේ කියන්නේ කියලා පුනචපරම්භික්වේ බික්කු ගච්චන්තෝවා ගච්චාමීති පජානාති. අපි මේක අනන්තුවත් අහල තියනව සූත්‍රියත් සමහරයට කටපාඩක් නමුත් අපි මේක කරන්නේ කොහොමදති කියනෙ ත්තොත් අපිට ඒක වෙනම කතාව. ති ගච්චන්තොවා ගච්චාම ති ප ජානාාතික කියන්නේ යන්නේ යන්න බව දනින් තියන්නේ යන බව දන්නවා අපි හැමෝගෙන් මැහවෝත් කියනවා යනවා කියලා දන්නවාද ඔහ න්නවා ඉන්නෙල දන්න ඉන්න කියෙලා දන්න ඉන්දගින්ව කියලා දන්නවා දන්න. කොහොම දන්න කියෙ ැහෝොත් අන්නේ ප්‍රශ්නයට උත්තරේ ටිකක් සරල සහ ගැඹුරු උත්තරයක්. ඉතින් මේකෙද අපි ඒක තමයි සඳහන්කරට යතුනේ මුලිින්ම මෙන්න මේ ඇවිදිනවා කියලා කොහොමත් දැන ගන්නේ කුල්ලොල බරමාරුවීම නැත්තම් වැලිපෑගෙන ගතිය තෙතමනය උස්්නත්වය ඒ දැනෙන සියලුම සංවේදනා අයිතිවෙන්නේ මෙන්න මේ යනවා කියන එක දැනගණ්ඩ. යනවා කියන එක දැනගණ්ඩ. ඉතින් අපිට මේ බොහොම සරල දෙයක්උනාට අපිට මේදේ කියා ගණ්ඩ බෑ. මඟම්මයි ඇහුවට පස්සේ කොහොමද ඇවිදිනවා කියරදන්නේ. දන්නෝ ඇවිදිනවා. ඉ වම්ම දකුණ වෙනස් විදිහර තේරෙනවා ද දෙකම එක වගේද එනෑ වෙනස් විදිර තේරවා කොහොමද වෙනස මොකක්ද වෙනස උත්තර නෑ. ඊට පස්ස කොහම දන්දගෙන ඉන්නවා කියර දන්නේ. දන්නවා අසාමඉන්නවාස ඉන්දගෙන ඉන්නවා කියර දන්නවා කොහොම දන්නේ ටිකක් හිර වෙනවා. ඉරස්ස මං කිව්වට පස්සේ මේ පොඩිය ක එකක්ගෙන් ඇහුවට පසේ පහවසරේ පොඩිය එකෙක්ගින්. ග නින්න පුදදු කරලා කොම දඳගන්න න්නවාකට ැනගත්තකම දැනගත්තික ලහුවාම ටක්ගලත උස්ල කියෙනවා මේ පස බරවැට නදවා ඉදගෙනවගේ දැන ගනකොමට කකල් දෙකරන බැර දැනෙන පි පසර බර දැනෙනවා. ඇති මේ දේකකිවට පසේ මගේ මගෙන් ඇහුවේ මොන්ටසෝරි ප්‍රශ්න නිසාම වාන්සේ මොන්ටසෝරි උත්තරනේ ඉතින් මංකව්වා ඒ තරන්වත් දැනුමක් නෑ අපේ මේ ඉඳගෙන ඉන්නවා හිටගෙන ඉන්නවා කියන්න. වැඩි හිටි වඩ වඩවෙඩ ින්ව කිය න්නේ න හිටක ින්න්නවා කිය දන්නත් නැ විදිවා කියර දන්නත් නෑ ඒත් තරම්ම මනෝලෝකෝල අපි හිරවෙලා ඉන්නේ. අපි මනෝලෝකවල අපි ගිය තැනකින් අහපව් එන්න බැරි තරම්ම හිතින් අපි ගමන් යනවා. ඒ හදාගත්ත සන හදාගත්ත පෙනපු බුලෝල නැවතිලා අපිට හපව එන්න බැරුව අසරණ වෙලා ඉන්න ඇත්තටම පිස්සු තමයිඉති වැඩිටි වඩවෙඩ පිස්සුන මේ පිස්සු ඩබල් කියලත් කියන. ඒ අරම් අපි මනෝලෝක මනෝ විකාරකයින්දලා. අපිට මේක කඩාගණඩ බැරු අපි සෑහහිෙන දුක්වෙනවා. ඉතිං හොඳටම තේරෙනවා මේගේ දවසේ වැඩ සටහනත් එහෙමයි, දවස වැඩ සටහනේ මුල පැෑය දෙ තුන, කොච්චර අසීරුවෙන්ද අපි අරමුණකට හිදතියයාගෙන්. ඒගේ දවස් දහයක වැඩ සටහනක් ගත්තුත් පලවෙනි දවස් හතරම යනවා මෙන්න මේ ගන්ධ යන්ඩ. මෙන මේ ගිහි ගඳ යන්ඩ මෙන්න කාමච්ඡන්දය තියන ආස්වාදය. පාදිය තියනෙන ආස්වාදයන්ට දවස් හතරක්වත් යනවා. ඉතින් හතරනි දවසේ ගොයික සිස්ටම් එක හතරනි දස දරවල්ු හනවා අනිවාරය යනවා දෙකක් නෑ යනවා ඒ තරම්ම ඒ තරම්ම එක ෙියඳං රස විඳල 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 සිිල් කඩාගෙන රස විඳල විඳල මෙතැෙන්ට ඇවිල් සිිල්ප් ගත්ත ගමම් ඉස්සල්ලාම වෙන්නේ කාමචන්දය අයි වෙච්චහිද කා මච්චන්දය තියන සංඥාටි අපිට වදීලා ඊට පස්සේ එන්න වෙන මොකොවත්ේ ව්‍යාපාදී. අමු මමු දේශයකින් ඉන්නේ. සිල්ගත්තට පස්සේ වෙන දෙයක් අමු අමු දේශයකින් ඉන්නේ එකද අනික් කෙනෙක් කරන කිසිම වරදක් පේට බෑ. අනික් කෙනෙක් මේ සක්මන්කරදි ඇදේටගත් ඒක ප්‍ර්නය කෙලින්ගියත් ඒත් ප්‍රශ්නය වැිපුර සක්මන්රන න ඒකත් ප්‍රශ්නය වැඩිපුු පරියංක භාවනා කරන ඕන ඒකත් ප්‍රශ්නයක් ඕ ඇදලා සටුවත් දාලා මේ දානනි වෙලා වාරි භාවනා කරන්න ඔන්න යම් ඒවගේ පුදු මාකාර මේ සිල්ගත්තට සිල්ගත්තට පස වෙන බේසජ්්‍ය සමුට්ටානික රෝග මේ බෙහෙත් බිව්වට පස්සේ ඒ තියෙන සයිඩ්ඩිෆේ එරි මේක දැනගන්ඩ ඕන මෙන්න මේ කාමයාගෙන් අයත්තුනාට පස්සේ මෙ එන ව්‍යාපාදය මෙන්න මේ ඊට පස්සේ ඕක ටිකටි කකාි හදාගත ෙමුක දව හරක් විර ඇද න්න ගිහි ගඳ ගහිල්ල ටික් කර නීර්ණවල තියන ගඳ ගිහිල්ල ඒක තියන පාලනීන්ටය හොරවෙලා අපේ පාලනෙකට හිත ඇවිල්ල ඊට පස්සේවෙෙන මොක්ද අපේ තින් තරහ චුට්ට චුට්ට නැතුවවෙලා යන. නැතුවලාගේයට පසමොක්ද වෙන්නේ දැම් වැඩෙත් හරි ස්ථානයයක් හොඳටම පට්ටල්ලුනා කෑම ටිකත් සප්පායයි කොල්ල නිදී කෙල්ල නිද මොක දිගා නීවරණ. මචන්ද ව්‍යාපාද තිීන මිදදේ. මෙ වැටික ලක්සනට එන විදිිය. ඊට පස්සේ වෙන්න මොකක්ද නිදාගෙන කොහොමරි නිදාගෙනත්ත පාවෙනනේ නිදාගෙන දලත්ත පාවනවා එකත පා වෙන ඊට පස කොහමරි හරත් කියන්නකො ඊට පස මකක්ල් ගාවට කරන්න ෙදර කිහිලම කක්ද කරන්නන්නේ මේ කහොමද තවගෙනට කියලදන්නේ නත්තන් ආටහට දෙන්නේ කොහොමද නැත්තන් ඒග මොනෝද කරන්න තියනන්නේ ගෙර කියලම ැකයාම නොද කරන්තින්නේ අන්නේ වගේ අනන්ත අප්‍රකාර විසිරිලා ැපත් වෙච්ි නැවතත් විසිරිලා උදච්ච හිතක්නවා මොකද කරන්න කියලා. ඒ වගේ වයසට යන්ඩ යන්ඩ කොක්කුච්චියත් එනවා. පස්චත්තා අපි ගන අයියෝ කියලාර ඉති ඒල්දි අර නොකරපු දේවල් ගෙන අනේ අපාධමේ දවල් කරන්න තිබ්බනයේ කියලා පස් චත්තාපයක් එනවා මෙන්න මේ දෙක ඒගවටෙන නිවරණ. ඊට පස්සේනවා මේටික කර ගන අද්දී දහයිගට්තු වෙන්ඩ එටවා මේ කරලා හරි අයිද කියන වගේ. සැකයකුත් එෙනවා. ඇති මෙන්න මේ නීවරණවලින් අපේ ලෝකයක් හදන ඒ ලෝකයක් හදපුය එක මිනිවර ටි ික ටික ටි ටිකයත් කරන්න පුද්දුමාකාර ලෝකෙ තියන අසවිරුම ක්‍රියාවලිය. ඇති ඒක හින්ද තමයි අපි හදාගත්ත පෙන ුුල නැත්තන් හදාගත්ත සබම් බුබුල හදාගත්තේ මනෝවිකාරය පැන්ටසිය සිහිනය සහ යථර්ථය අතුරත තියන ගැප්ප එක තමයි ආතතිය කියන්න. අන්න ඇවතත් කියනවා. අපි සිහින ලෝකයක් හදාගෙන අපි ජීවත්වයෙනන්නේ සිහින ලෝකය නෙමේ යතාර්ථය කියන්නේ යතාර්ථය නිත්‍යය දුක්කනාාත්මයි. අප සිහින ලෝකය නිත්‍යයි සුබයි ආත්මයි. අන්න ඒ දෙ අතරතියන ගැප් එක තමයි ආතතිය කියන්න. ඒයකිහින්ද මිතෙන් ඇැවිල්ලා ආනාපානය හිතතියල ආනාපානය හිත තිබ්බයි කියන්නේ යටිපතුලේ වැලි පෑගෙනව දැනනයි කියන්න ඒත් එක්ක මෙන ප්‍රීතිය තමයි මෙන්න මේ ආතතිය නිදහස් වීම. එක ඇන්න ඒ වෙනකම් අපි. ආතතියකින් තමයි ඉඳලතියෙන්නේ. එතින් අන්න ඒ පෙනබුබුලන්නේ සිහිනැය අන්නේ මනෝ විකාරය කඩාගණ්ඩ තමයි භාකිතුන් වන්සේ සඳහන් කරන්නේ ගච්චන්තූවා ගච්චා මීති පජානාති. යන්නේ යන බව දන්නවා. කොහොමත් දන්නේ මෙන්න මේ කකුලට දැනෙන සියලුම සංවේදනා ඔස්සේ අපි දන්නවා අපි ඇවිදිනවා කියලා. නිසින් නෝවා නිසින් නෝ මීති පජානාතිය. ඉන්නේ ඉඳගන්නන්නේ ඉදගන්න බව ඉඳගෙන ඉන්න බව දන්නවා. කොහොමද දන්න ඉන්ඳගෙන ඉද්දී. මගේ පටව පාසු පසප දෙසිට බර ඇවිලා තියෙනවා මගේ දනිස් නැමිල තියෙනවා අතපයි නැමිල ඒ වගේම මම ගන්න හෝස්ම රැල්ලත් හොඳවට තේරෙනවා. ඒක හරහා අපි තේරෙනෝ මම මෙ හොඳට ඉඳගෙන ඉන්නේ ඒවගේම මගේ සරීරයත් සම බරයි මයිකොන්ද කෙලිින් ඔළුව කෙලින් මෙන්න මේ තියෙන සංවේදනා හරහා අපි දන්නවා ඉඳගැෙනඉන්නේ ඉඳගෙන ඉන්නවා කියලා අපි හොඳවටම දන්නවා. ඒ වගේම සඳහන්කට ේදනවා ඉතිරි ඊරියවුද් දෙක් කාත්න් ඇටිතවාටිතුෝම් හිටි පජානාති කියලා හිටගෙන ඉන්න කොහොමද හිටගෙන ඉන්නවා කියලා දන්නවා. අදා පිකරා සක්මනට කරේ හිදගේ හිටකෙන පොඩ්ඩක් බැලුව කොහම දි හිටගත්තට පස අපිට දැනෙන්න කියලා. සමහල්ලාට කව දවත්තේ විදිර අපි බල්ලති බෙත් නැතිවෙන්ද පුුවන් අපේ යටටිපතුල්ට කොමද මෙන්න බර දැනෙන්නේ. යටටිපතුලෙන් ඇ දකුණින් වමට ව දකුණට මාරුවෙද්ද කොහොමද මෙන්න මේ බරමාරුවවෙන්නේ. බර කොහට දය දැනෙන්නේ. මෙන්න මේ සංව දනා දැනවයි කියන්නේ අපි ප්‍රකෞෘත්ති ලෝකේ. අපේ තියන ගතිස්වභාාවයන්න එක් මේ තියන පටවි ආාපෝතයජෝ වායෝ කියන ගති ස්වභාවයන්න ඇත්ත ගනදරව වායු උනත්වේ කියන මෙන්න තියන ප්‍රකෘතියත් එක් අපි පරමා ධර්මත් එක් අපි ජීවත් වවා. ඒ ජීවත් වෙන්ඩ වෙන්ඩවෙඩ අපේ වෙන්නමොකක්ද අ ප්‍රපංචය ඇතුළට කතන්දරේ නැත්තන් අප සිහින ලොෝක අපේ මායාකාරි අපේ සබම්බ බුල ටික්කටිකටිකටික දිය වෙලා දී වෙලාද වෙලා යන්ඩගන්නවා. ක බොහෝ මමාරුයි ොකද අපි තාමත් ඉන්නේ කොච්චර කිව්වත් අපි ඉන්නේ අර්කාමය පැත්තේ නැත්තං නිත්‍ය සුක ආත්ම කියන ඒ පැත්තිඉදන් තමයි අපි මේ පැත්ත බලන්න ඒක හිද නිත්‍ය දුක් අනවත්ම දැනෙද්ද අපි ටික් වේසයි අපිට ටිකක් නොහුරුයි අපිට ිකක් බයයි අපි ටික්දේශේනවා ඉතින් ඒ සංක්‍රාන්ති සමය පහුනාාව කියල හිතමු අද දවස තුළ කොහොමාරි මේක පට්ටල් කරගෙන අපි හුස්මරැල්ලක්. නැත්තං කකුලේ යටිපතුල්ට වැලිපෑගෙන එක හරහාහෝ අපි පුළුවන් තරම් අපි මේ ගති ස්වභාවයන් වලට අපේ සරීරේම්ම දැන පටව්‍යපෝ තේජෝ ගන්දරවා උසුනත්ත කියෙන මෙන්න මේ ස්වභවයන්ට අපි ටික ටික ලංවැඩවා. ලංවෙඩ ලංවෙඩ වෙන්න මොකක්ද ටිකවෙලාවක් කියද්දි අපිට තේරෙනවා අපේ පාලනයෙන් ගිලිහෙනවගේ නැත්ත සක්මං කරදි ටිකක් මත් වෙලා වැනෙන ආකාරේ. ැත්තම් අප ඉඳගන දදි අප සරිරය නින්ද ගියාද නින්දකට ගියාද නැද නින්දකුත් නෙමේ අපිට අරමුණු නොදැන වභාවය. සක්මනත් සක්මං කරනව කෞුද කියලා දන්නේ නෑ. ඉති ඒ ඒ අතරත් තව දැනෙනවා මේ මෙහෙම සක්මනය අදදිී යටිපතුර හොඳවට දැනි දැන යනවා ඉට පස්සකෙනවා මගේ හිත සිතුවිල්ලකට ගියා අතී අනාගතදේවල් ලොට ගියා යනවා දක් කියෙන. යාට පස්සෙ දැු මං ඉන්න සිතුවිල්ලක කියලා මං ිනි සද්ධක කියලා මංඉන්න රූපික කියලා නැවත එන ක්‍රමය අත්දකිනවා නමුත් මේක යෑම දන්න නෑ එකහින්ද මෙන්න මේ ක්‍රමය හරහාමමරයාාපත පබ් සඳහන් වෙන අයිගාවට සමුදේ දම්මානු පස්සීවා කායස්මින් විහරතිය වය දම්මානු පස්සීවා කායස්මින් විහරති කියලා මේක සඳහන් වෙන්නේ මෙන්න මේ ඒ ඒ තරම් සියුම් කරගත්තට පස අපිට දැනගණඩ පුළුවන් මෙන්න මේය කියන එක මූලිකස්භාවයක් නැත්තම් මූලි අරමුණක් කරගෙන ඒ මූලික අරමුණ සාප එක්සව අපේ හිත එක කරමුණුවලට යන විදිාපිට දැකගණ්ඩ පුළුවන්. ඊට පස් ඒ අරම ුණනුවලට කියලා නැවත ඒමත් අපිට ටික ටි ික ටි ැනගන්නඩ පුුවන් මෙහෙමත් අපි බල බල ටික දුරක් යනයි කියන්නේ අපි පරිියන්කෙදදි ඊට පස වෙන්න මොක්ද මේ එන්ඩ එන්ඩන්ඩෙන්ඩ මේ හිත පිටෑම සහ නැවත පැමිණීමේ ක්‍රියාවල අපට හොඳර දැගන්නඩ පුලුවන් එක ටිෙන සමුදය වයදම්මාවනු පස්සේවා කායස්මම් විහරති කියලා මෙහෙම ඉන්ද ඉන්න අපිට වෙන්න මොකක්ද මේ වය පැත්ත නැත්තං අපි අරමුණු නැවත නැවත හිත පිට යන ගතිය සහ එන ගතිය අපිට වැඩි පුරම දිස්වෙන්ඩ ගන්නවා මෙන්න මේ වය පැත නැත්තම් මේ බිඳිබිදිී යන ස්භාවයක් නැත්තම් මේ කම්පන චංචල ගතතියක් මොකද මේකේ මූලික ස්වභාවය මේකේ තියෙන අනිත්‍ය ස්වභාවය ටික 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 ප්‍රකටවෙඩ ගන්නවා. ලිට පස්ස අපිට තේරෙන ගන්නවා මේක මොනුවවුනක් අපේ පාලනයකින් තොරයි මමයාගෙන් තොරයි මේ දෙයක් අපිට ොරයි අපි දන්නත්න අපේ හිත කොහර යන්නේ කියලා ඊට පස් එන විදිහ දන්නත් නෑ මේක මම කියන පුද්ගලයන් නැතත් මේක වෙන සිදවිලි සිද්ධිධමයක් තියනවා. හුස්ම ගන්නව ඉට පස ඇතුළට කය පැවැත්මට අවශ්‍ය දෙවල්තිකත් සිදෙනවා ආහර ජීරණය සිදුවෙන. ඒවාගේ සිතිවිලි කොටස් මොනවා ද කෑලිටිකක් ඇවිල්ල යනවා. ට පුද්ගලෙක් සතේ පුද්ගලෙක් නැතත් මොනවද මොනවාද ික් සිද්ධවෙනවා හැබැයි මේක බලන්ඩ නං කිසි දේකට බැඳෙන් නැතුව පැත්තකින්දලා අපි අනුන්ග දෙහක් දිහා බලනාව වගේ හරියට අු අල්ලපුගෙදට හොරු පැන්න්නට පස්සේ ඒක අපිට ලොකු ගැටලුවක් නෑ නමුත් අල්ලපු ගෙදරහිදා ප්‍රශ්නයන් නැත්තෙත් නෑ. අන්න ඒ වගේ කයදිහා අපි ටිකටි බලන්ඩ පුරුදු වෙනවාන මොකක්ද මේ වෙන්නේ කියලා තමන්ගේ ඇතුළත මේ බද්ධි හරියටටක උදාහරණයක් වශයෙන්කිව අපි කාරකක් තියනවා එක කාරකයේ රෝධි ගලෝල අරගෙන කියනවා මේක කාරකක් කියලා එහම කිය අපිට හැකියාවක් නෑ එක රෝධය. ඉස කාරකේ එංජිම ගලෝල පෙන්න්නනවා පෙන්නල කියනවා මෙන්න කාරක කියලා එහම කියන්නත් හැකියාවක් නෑ එක එජිම. මේ විද අපි කාරෙක කටස්කරා කියමුක ටිකටි ි ටිට කෑඩි ගලෝල කියනවා මේ එක කාරක් කියලා අපිට කිවීමේ කිසිීමම් හැකිියක් නෑකට වෙන නමත්තියීම. පස මොකක්ද වෙන්නේ අපි කාරක කියන මොකද දෙතකොට කාරක කියන්නේ මේ කෑලිඔක්කෝමක්කවවෙල අපි සම්මූතියෙන්දුන්න නමක් විතරයි මෙන්න මේ වගේ අපිට පුළුවන් වෙනවා පේම තියෙන සරීරයේ අපේම තියෙනත් මේ ික ටික ිටික කෑලිවට කඩලා මේ පටවි්‍යපෝතේජෝවායෝ කියන වශයෙන් රූපලාපොටත් බෙදලලා ඊට පසේ හිතේ තියෙන ගති ලක්ෂනත් මේ සිතිවිලිත් කෑලි කෑලි එනවා ඒකෙත් තියන තරහා ඇවිල්ල යනවා සාමච්චන්ද එකකත් ඇවිල්ලා යනවා මෙන්න මේගේ කොටස් කොටස් වසෙන් අපි දකින්න දකින්න පුරුතුයෙනවා. ඉට පස එකකටවත් අපිට මම කියාගන්නඩ බැරික කියන හැඟීම අපිට ටික ටිකෙනවා ඒ මේ කරන ගමම්ම ටික කාලෙකින්ෙන එකත් නෙමේ. වඩල වඩල වඩලා අපිට සාමාන්‍ය ජීවිතයදින්ද ජීවිතයේීත් ප්‍ර්නයක් උනාාට පස්සේ මේ සත පුද්ගලයෙක් නෙමේ කියට දකින්න තා කල් අපි වැඩිය යුතුයි. පසෙ මයි අපිට අවබෝධයක් ආබුදත් තමයි අපේ තියන තරහට තවගෙනෙට්ට දොස් කියන්න නැතිවෙන මට්ටමට එන්නේ. නැත්තං අපේ ජීවිතය අපි හැමදාම කරන්නේ අපේ ඇතුළට තියන දවේශය අපේ ඇතුළත් තියනෙන කැලැඹීම හින්දදා. අපි තව කෙනෙට ඇගිල දෙක් කරනවා. තව කෙනෙක්ගේ වර්දත්තමයි පෙන්න්නන්නේ නමුත්. ඒකට ප්‍රධාන හේතු වෙලා තියෙන්නේ පිට අරමුණත් ඒවගේම ඇතුළත තියෙන දවේශය. ඇත්තු අපේ ඇතුලොට තියෙන කැඹබීම. ඇතුල ය ැලීම කැලඹබීමක් වශයෙන් විකිරීමක් වශයෙන් දැකල ඒ එකට කිසිම ක්‍රියාත්මකවීමක් නැතුවෙන්ඩ. අපි සෑහැන ධර්මය විශ්වාස කිරීම හැකිියාවක් අපිට තිබිය යුතුයි මේ ධර්මය විශ්වාසකරොත් අපි දන්නවා මේක ඇතුල සතු පුගලෙක් නැහැ නමුත් මේ වෙලා විද මගේ හිත විසිල්ලා තියෙන්නේ මගේ හිත ගොඩක් එක අරුණුවලින් අරමුණු ගොඩාක් මේ වෙලාවෙදී සම්බන්ධ වෙන මේ වෙලාවිද මගේ අරමුණු කක්ත් නැ බොහොම තැන්පත්. න් ඒ අවස්ථාක ැගත්ොත් හ ඒලා දි කලයුත්ත මොකක්ද කියක හොඳට තේරුම් ගන්නපුුවන් මේක ධර්මය විශ්වාස කරන වනන් තවකනෙට්ට ඇගිලදි කරන්න නැතුව මේක ධර්මයේ ස්වභාවයක් කියලා අපි තේරුම් ගැනීම හැකියාවක් ෙනවා අන්න එතන්ට ඒ ධර්මය ශ්වාස කරන තැනට එනකං මෙතන සත පුගලෙක් නෑක ධර්මයට විශවාස කරන තැනට එනකක් අපි මේ ලක්ස කෝටි වාර්රයක් නැවත 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 අපේ අර සිහින ලෝකන් මනො ලෝකින්, ප්‍රපංච ලෝකෙන්ි ික ටි ටි ටිටික මෙන්න ප්‍රකෘතියට ටිකටක ඇද දාණ්ඩෝන ටිකටික පුරුදු කර්ඩඕන ිටි හුරුර ඕන. එක හින්ද චිත්ත වීදයක් ගත්තොත් මුලින් අප දාග නිදාගෙන ඉන්න කෙනෙක් ඇහරෙනවා වගේ. අපි අරමුණවාවැට පස්සේ අප හිත නිදාගෙන ඉන්න සවභාවෙන්න ඇකිටලා මෙන්න මේ අරමුණ ගන්නවා. අරමුණ අරගෙන මේ තීරය කරනවා හොඳද නරකද. ඒ සියලු දවල් තීරණය කරලා මේ කොහෙන්දාව කියන දේවල් පවා තීරණය කරනවා හිටන්. මේ හැම දෙයක්ම කම විපාකයක් ඒක අපිට අයිතනය වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමි හැබැ ඊට පස්සේ ටික් දුරගියට පස්සේ තීරණය කරනවා මේක මං කැමතිද නැද්ද කියන එක.ඒ තීරණයෙන් පස්සේ ඊට පස්සේනවා බොහෝම වේගුවත් සිතුවිලි මාලාක්. අන්නේ සිතු විලි මාලාව තමයි අකුසලද කුසලද කියලා වෙෙන්වෙන්නේ. අන්න ඒක අපි පුරුදු කරන ක්‍රමය අනුව තමයි වෙනස් වෙන්නේ. අකුසල් නම් පුරුදු කරන්නේ අපේ චිත්ත සන්තානයේ වැඩි පුර වේගවත්ව කැර කෙන්න්නේකුසල් ධර්ම. ඒ හින්දා කියනවා අපේ මහාගෙදර අපි නිතරම යන මහගේෙදර, ජොබ්ෙ කරලත් ඉස්කෝල ිහිල්ලත් කොහෙ ගහිල්ලත් තහපව යන්න හාගෙදරට ඒ මහගෙදර තම අප සතරපාය. එකන්ද අපි කොහෙ ගියත් දිවියලෝක බ්‍රහ්මලෝකෝ ලො කොහෙ ගියත් අපි න්තිමට කකුල් දෙකුට ඔලු ඇයට යන්නන්නේ මහාගේෙදර හද සතර අපායට ඒ හින්ද මේ සතර අපයි වැඩිපුර කාලයක් අපි ගතපු ගතකරපු හින්ද අපේ චිත්ත සන්තාන තුළ වැඩිපුරම සකස් වෙන්නේ අන්නර වේගව සිතු ඉලි මාලාව මොනවත් සමඟද අකුසල සිතු ඉලි මාලාව. එතින් මේකුසල සිතු ඉලි මාලාව මේ සංසාර පුරාරං ආපයක එක පාරකට අපිට කඩනවයි කියන එක විහිළුවක් සිහිනය. මුිට ලුවන් ිි ටි ටි අපේ පාරිත සක්තිය වැඩිර ගන්නඩත් පර්මිත සත්තිය වැඩි ච්චාගේ මෙන්න කරම විපාකනැත්තං ආනිස ගටඩටත් අපි පුළුවන් ටිකටි ටි ටික අපට පුරුදු කරන්ඩ න්නේ. සතර සැති පට්ානේ නැත්තම්ම ගච්චන්තවවා ගච්චාමීති පජාාවති ිතව මාත් තොම හිති පාති නිසින්නවා සින් නොම හහිත පජානා සයනෝවා සය නොම් හිති පජානාති වසේ ටික ටිකපි පුරදු කරනු අපේ ඉරියවල්ට. ඉරියවලෙන් හරහාි දැනගණඩ පුුවන් ඉරියවල ඇතුලත්. මෙන්න මේ පටව්‍යාපෝතිය ජෝවායෝ කියන මෙන්න මේ භූත සස්භාවයන් හතර වැඩගරන්නේ. ඒ වෑනුත් අපි වෙන්කරගත්ත කියමුකු.වායොත් ස්වභාවයට ඒවායෝ සබභාව වැඩ කන විද්‍ය ැනගත්තර පසය අපිට පුළුවන් ඉතුරු ස්භාවයත් මේ විද්‍යහමයි. ඇති නැතිවෙනවා ඒ විකාරයට පත්වවා ඒ වෙනස්වීීමමලට පත්වෙනවා. ඒ හැම දෙයක්ම අපිට දුකක් වසයෙන් තමයි දැනෙන්නේ ඒ දුක තමයි හැමකමටහවාර්තාවකම අවසානධතියන්නේ කොච්චර කරත් හිත එක තැනක තියන්න්න බෑ. හිත එ මාර වේගකින් දුවනවා මට ඕන ැ තියාගණ්ඩ බෑ කියන්නෙත් මෙන්න මේ දුකම කියන මාර්තුකාව දුක කියන කාර්ණයාවම තමයි ඒ වාර්තාහරහා කියවෙන්නේ. ඒවගේ ඒක තුළත් අනිත්්‍ය කියන එක හින්ද තමයි මෙන්න මේ දුක ඇතිවෙන්නේ කියන එක ඒ ඇතුළෙම තියෙනවා නමුත් අපිට ඒක තේරෙනවනම් අපි එතන ඒ විදිහයට දකින්නෑ ඒ පිළිගන්න ස්වභාවයක් ඒක තුළත් අපි සතුට වෙන ස්භාවයක් සතුට වෙලා. මේක අපි තේරුම් ගන්න ස්වභාවයක්ත් මගේ කියා ගන්ඩ බැරි ගතියත් අපි තේරුම් ගන්නවා. ඉතින් ඒ දක්වාම අපි ටික ටි ටක ටට මේක හුරු කර්ඩෝනේ. එතින් මේ ලෝකයේ තවත් අප අපි ජීවත්වෙන පරිචරය තුළ නිත්‍ය සුක සුභ ආත්ම කියන වශයෙන්නම් වඩන්නේ අප අනිත්‍ය දුක් අනාත්ම තේරුම්ගඩ යොදන කාලය තුන්සිේ හැටපස් දවසෙන් දවස් පහක් නම් ඉතුරු තුන්ේ හැටම අපි වඩන්න නිත්‍යසුක සුබනං. අපි දැනග්ඩුනෑ අපේ තියන තන් හාව සහ අවිද්‍යාව මත කොහොමද අපි අපේ කාලේ වැඩිකරගන්නේ අනිත්‍ය දුක්කානාාත්ම. ඒක තමන් ගතය තියෙන්නේ ඒ කාටවත් දොස් කියල වැක්නෑ ඒකට දෙවැන්නේෙක් සම්බන්ධන ඒ හරියට කියනවනං අපි ආනාපාන හිතතියෙද්දී අපේ හිත පිට ගියාට පස්සේ. අතීත අනාගත සිටවිලිවට ගාට පස්සේ. ඒක නැවත ආනාපානි ගණඩ කිසිම දෙවැන්නෙක් සම්බන්ධනෑ. විසිම දෙවැ එක්ගේ සම්බන්ධයක් නෑ ඒකට සම්බන්ධතාව තියන අපේම තියන තන්හාව අවිද්‍යාව නැත්තන් අපේ තිය තකතිවරුකමයි අපේ තියම් පෙරේතගමයි. ඒද අපි පාලනය එකක ගත්තත් අපිට පුළුවන් කොච්චර අරමුණකට ගියත් අපිට අවශ අරමුණට අපිට ගණන්න පුුවන් අපේ මූල කර්මත්තානයට ගැනීමේ හැකාව අපි තියෙනවා නැත්තන්ගේ අරමුණක ියත් අප විස ගතියාඩුුවෙන ඒක තුළින්ද ඒකම විපස්සනා කරන්න පුළුවන් හැකියාව වර්ධනය වෙනවා. ඒ ර්දන වෙනකම් අපිට කර යන නවත නවත මේ වඩල අපි තේරුම් ගණ්ඩෝන මේ සඳහා අපි කොච්චර කාලයක් අපේ තන්හාවවිද්‍යාව නැතිකිරීම සඳහා ගත කරනවද. අපි කොහමට සංසාරෙන් පුද්ජෝලා තියනව තන්හාවවිද්‍යාව වර්ධනය කරන්න ඒකට තමයි අප අප ලෞකිකලෝකේ තියන්නේෙ ඉතින්ි තේරුම් ග්ඩෝනේ කාගෙන්වත් අහලන මේ මම මේ ලෞකිික ෝකේ. නිත්‍යය සුක සුභ ආත්ම කියෙන සංයා වැඩි කරන්නඩ කොච්චර කාලයක් ගන්නවද. ඒ සඳ කොහමට අපි කාලය ගන්නවා ම අනිත්‍ය දුක්කාා ආත්ම වශයෙන් තේරුම් කරන්න තේරුම් ග්ඩ කොච්චරකාලයක් වැය කරනවද කෙනක තමයි අරවන්ස සූත්‍රයේද සඳහන් වෙන්නේ අපි මෙන්න මේ පහ ආහාරය බේත් සේනාසන නැත්තං සිවුරු. මෙන්න කිය කියන හතරට මේ සව් පසයට කොච්චර කාලයක් අපි ගත කරනවද කියනක තමයි අරිවන්ස සූත්‍රයේ දේශනාව සඳහන් කරන්න. ඒකන්ද දැනගන්න ඕනේ ඒ සංග අර දේශනා කරත් අපි ගිහිියෝ වශයනුත් අපි කොහොමද අපේ ආහාරය සඳහා අපි කාලය ගත කරන්න. අපි ආන් ගන්න ආහාර අපි ගන්න දිවට ඕන හින්ද හිතට ඕන හින්ද බට ඕන හින්දද. මේ ප්‍රශ්නය ගත්තොත් සෑහැන ප්‍රශ්නයකට අපි මතු වෙනවා. අප ගොඩක් ලට ගන්නන්නේ අපේ දිවට අපි දිවිෙන් මොලේයට යන පණවිඩිය සහ මොලේලකු ආවේගයක් ඇතිකෙන මොලු සන්තෝ පුදුමාකර සන්තෝසයක් ඇතිර දිවට ඕනා හාර තමයි අපි ගන්න ඒ හ ලෙඩ රෝගමතු වනවා ඉතින් ඒ දිවට ඕන හාරගන්ඩ අපි සෑහ වියදමක් කරන්න වෙනවා. ඇතරම් බඩට ඕනහාර ගණඩ එච්චරම විවදමක් අවශ්‍යනයගද දිව කැපුුව කියෙහිතඩ අපේ දිවයි කර කියෙහිතඩ එතකොට අපට ආහාර ඇතුළට දාගන්න ඕනම් ඒ පුද්ගලයට රසින් වැඩක්නෑ පුදගලයට අයිතිවෙන්නේ බඩේ පැවැත්ම නැත්තන් කහයේ පැවැත්මවිරක්. ඉතියෙගහින්ද ප්‍රත්්‍ය වෙක්ෂ කරන්නිගෙන භාගතුන් වන්සේ ආහාරය ගන්නන්නේ මදේ වැඩීමට නෙේ සරිරය වර්ණවත්කිරීමට නෙමේ සරිරේ සුක විරණ ි පිණස නමේ මෙ මේ භාවනාව සඳහා සරිරය පැවැත්ට. ඉති අන්න එහෙම හිතනවනම් මේ ගිහි පින්වතුන්ට උනත් මේ ආහාරය ගැන මීට වඩ වෙනස් විදියට හිතලා ආහාරය වෙනුවෙන් පරියේෂන පවත්වන එකක නවත්තල ඒකෙ කාලත් භාවනාව සඳහා මේ අනිත කානත් තේරුම් ගැනීම සදහා යද්දාගන්න පුළුවන්. හනි දේතමයි අපේ වස්්‍ර එකද විලිවාහග්ඩ විතරක් අපටන්න වැටිච් නැත්තං කොහරරි විසික් කල තිය රෙදිටික්කර ගෙන සිවරක් මහා ගඩ කියල භාගතුන් සඳහන් කරනවා ඉති අපට සි ලඟට ලැබෙන වනන්ගේ පින නැත්තං අපිට කියන්නේ වැටිච්ච රෙදිවලින් විසිකරපු රෙදිවලින් පාන්සුකූල සඥ්‍යාවෙන් අරගෙන කඩකපලා ලස්සනක් එට නෙම කඩකපල තමන්ගේ මැසිම දුරුවන්ගේ බේරෙන්ඩ. භාවනාව සඳහා ප්‍රයෝජනවත් වෙන්ඩ ඒවගේම මේ සමාජයක ඇවිදිද්දිී අපේ ලැජ්ජ්‍යාස්ථානය වහගණඩ විතරක් මෙන්න මේ අපේ තියෙන වස්ත්‍රපාච්ච කර්ඩි කියලාද තියෙන විකාරටික ගත්තට පස්සේ පැසන්ටික ගත්තට පස්සේ දවස් හතට ඇඳුම් හතයි ගෞම් හත්තනද හැට්ට හතයි ඒකට ගැලපෙන ආසායිවල් හතයි ඒකට ගැලපෙන සාපත්තුත් හතයි සෙරප්පු හතයි බූල් බෑන්ඩ් හතයි ට පසවට ගේෑවදෙන කිටෙස් ිප්ටිස් ෝටි ගත්තට පස්සේ ඕව සඳහන් යන වියදම සහ ඕක සන්ද ඕයවිදම හොයඩ කරන කාලය ගත්තට පස්සේ නිත්‍යසුක සුබාත්මද වඩන්නේ අනිත්‍ය දුක්කා නාත්මතිකිනක තමම්ම තොරුන් ගන්නඩඕින්. එඇති ඒකින්ද මෙන්න මේ ආහාරයත් වස්ත්‍රයත් වගේම තමාසේ නාසන තමන්ගේ කකුල්ද මේවිදිරරිදගතර පසේ කකල් දෙක තමෙන් නැති තැක්න ඒ එක තමයි සේ සනය කියලා සාරි පුත්තමහරසන් වන්සේ සඳහන්කරනවා යිකන්ද ගල්ගහාවක් ගස්බෙනයක් ඕනෙම තැක් ඒක සේනාසනයක් වශයෙන් පිළිග්ඩ කියෙනවා ඒක සඳහා පරියක්ෂණ කරන්න ඒක සඳහා කාලය ගත කරන තමන් වියදන් කරන එක තමන් හිතා ගණ්ඩෝන කොච්චර තමන්ග තියෙන අවිද්‍යාවයි තන් හාව ඉතින් ඒකින් අදගත් අට පස්සේ යයාගෙර ටයිල්ගරොත් අපි ටයිල්ගරන්න න්න යා ෙර තත්තුු දෙකට හැදු අපි ත්තු දෙක දන්නු හේතුක් නෑ මේවත්ත වඩේ වත්ත වටේ ඉඩම තියනවා වත්ත වටේ විඩ තියෙනවා. කර ඇතිබත් අත්තුුක එකක් ගහ්ඩුවන ම දට්තුක ගියල් ගහන්නම කරද කියනෙ එකක තෙරමක් න. ඇ අන්න ඒ වගේ අප පරියේෂන පවත්වන හින්ද තමයි ඒකට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන මෙන්න මේ මාධ්‍යය මෙ ජනමාධ්‍ය ජනමාධ්‍ය හරහ පෙන්න නමකක්ද අපේ හිතට සංඥාවක්යනවා මෙන්න මේ දේවල් අපිත් කර කළ යුතුයි කියා තැනට ඒ හින්ද මේ සිස්ටම් එක මේ පද්ධතිය හැදිලා තියෙන්නේ මාරයාගේ කටට යනවා මිසක් මෙනොළ යුතු වෙලඳහ පසෙන් අප පාලනය කනවා මිසක්. අපි අපිට ඕන යන්න තැන අපිට අපේ අනිත්‍ය දුකානාත්ම තේරුම් ගැනීම පැත්තට නවද කියක වෙනම කතාව. ඒකහින්ද නොකළයුත්තු වෙරදාම් පසෙන් තමයි අදලෝකෙ පාලනය වෙන්නේ. එයාලම තමයිලෝකෙට අවශ්‍ය ලෙඩ හොයන්නත් ලෙඩවලට බේත් හොයන්නෙත් ඉඩ පස්සේ අවියායුදු හොයන්නෙත් සියලුම තාක්ෂණය පාවිච්චි කල්ලා කරන්නමකක්ද ලොකුමදේ තමයි අව්‍යායුදු හදනක. අ අවි අවිස හදනාටමකද ඕන යුද්යක් ඒඇම තම යුද්ධයක්ත් ඇති කරන්න ඉතින් ඒකහින්ද මේ තියෙනින් නොකළ යුතු වෙළඳම් පසෙන් තමයි අඇද ලෝකය පාලනනිවෙන්නේ ඒකන්ද යාලම කියන මෙන්න මේ වගල් ෙඩක්ෙනවා මෙන්න බේත මෙන්න බේත මෙන්න මේ මද්‍රව්්‍ය විස වෙළදාාම ඒ හැම බේතකින්ම ආයත් ලෙඩක් හැදරවා ඒ ලෙඩෙ හැදින්ඩ වලට ගත්තට පසේ බේත වකු ගඩුවයන වක්ක ගඩුව වෙන ේ ත තියනොක්ක ගඩු ේද ගත්හමක්මාව යවා අක්ම හදාගන් වෙනම බේදත්වය ඒ ගත්තට පස සදා සුත්ති ඇති ඒක හින්දා මේ පරියේසන සියලුම දේවල් අපි කරන්නේ අපි දන්නේ නෑ අපිකා අපි කාගෙන්ද පාලනයක වෙන්න කිලවත් දන්නේ නෑ ඒක හින්ද මේ සඳහා පරියේෂන පැවැත්වීම තමයි ලෞක ජීවිතය කියන්නේ ඒ කරන පරියේෂන හරහා උදන්න රෑවෙනක කම්පුරල්ල කම්පුරගණන කම්ඹපුරල්ලා හම්බ කරන සල්ි ාග ගේ දොර වතුපිටි ඉ ඉඩකඩම් කිසි දෙයක් අපි මැරෙදි වලගවටවත් එන්න කියයට සඳහකර. ඉති ඒ සඳහා පරියේේෂණ පවත්වන මැරෙනකං සමහර සාමිනාන්සල මට හම්බිල තිනවා එක හමුදුරුවගෙනෙක් දෙන්නෙක් විතර මේ අවුදු මයිතන හන වෙලාම ෞද්දු පස්කාානක් සමහර යි තිස්ගානක් සමරහා හතලිස් නක් නාපාන ීවිතර බල්ලන නාන ීතර බලනෑ. එතොට දුක්ක හිතෙනවා මෙන්න මේ භාගතුන් වහන්සේ බුදුලා බෝධි සත්්‍යය බුදු ලෝක ම ්‍රහම ජ සත්‍ර දිගනනිකයි පලවවෙනි සූත්‍ර බමජා හන් ම මේ ලෝකට පහල වනේ ම මේ ලෝකට පහලවුණනේ මෙන මේ සමාධදිය ගැන කියන්න නෙමේ සීලේ සමාදිය වෙදදිෙත් ඉන්දියාවේ උපරිම මට්ටමෙන් තිබ කාලයක්ක්. මේ බ්‍රහ්මජාලයෙන් ගලෝගන්ඩ මෙන්න ප්‍රඥාව මෙන්න අනිත්‍ය දුකානාත්ම හැම්ම දෙයක්ම වෙනස් වෙනවායක මහා දුකක් කියන එක තේරුම් ගන්්ඩ මේක අපිට අයිති දෙයක් නෙමේ කියනෙ එක තේරුම් ගන්ඩඒ ප්‍රඥා චෛතිසිගේ සඳහා සමයි බුදු කෙනෙක් පහලවෙන්නේ. ඉතින් මෙන්න මේ සඳහා තියන පරිියසන තමයි මෙන්න මේ අරිය පරියේෂන සෝත අරය වංස දේශනාවෙන් තියෙන්නේ මෙන්න මේ ආහාය සඳහත් සේනාසන සඳහත් බේත් ගිලම්පස. හ වස්ත්‍ර කියන මේ හතර තමයි අප ජීත අවශ්‍යතාවයන්. ඒ අවශ්‍යතාවන් වොලට වඩා ඕමනාවන් වෙලා තමයි අප අදලෝකෙ කොහේ යනවද කියන එක දන්නේනෑ හැති වැටිලන්තිම මොහොතේ අෞද හැත්තෑක් අසුවක් විතරගයාට පසෙ තුනටට අදධකති යාගනය නො. ඇවිල්ල ඒත් කමන්නෑ භාවනව කරන්න ඕනො. ඉතින් කොහොමරි අපි ඒක උත්සාකරකමුක ඒ අම්මටත් කිවගේීමක වාල පුතාවයි වඩ කියලා මහන කරන්න කියයි දහා කියල්. ෑනඋඹබල තවකල් තියෙන උඹ බැඳල මැයි හදලා ඊට පස්සෙ පල අල බාවනා කරන්න ඒ කියන්නේ මොකක්ද මේ කාමේ හැරියල පලියල්ල අපායම කියන්න තමයි ඒ කොච්චර කරත් තියෙන්නේ තරම් අපිට ගන සංඥාවත් තියෙනවා මෙන්න මේ යන රැල්ලටම තමා යායුතුයි ඒකන වෙනස් කළ යුතු නෑ කියන එක ඒ හින්දාද මම් මහනවෙද්දිත් මගේ යාල ඔක්කෝ මැවිල්ලකිව්වේ මොකද උඹ කරන ගන්න තීරණය ගන දෙපාක් හිතපන් කිය ඉදැන්වෙ ද යාලු මැවිල ගේවා කෙලවෙලා තියන්නේ කියලා. ඉංගි සිංකීනයකට කෙවෙනවා කියලා ඒක වෙලා තියන්නේ. ඉතින් මෙන්න මේ තියෙන දේවල් අපි කොහොමද අපි මේ මේ බනක් අහලා බුදු බනක් අහලා මේ අනිතේ දුක් අනාත්ම තේරුම් ගන්නවන මොකද මේ යන මාර්ගය කියන එක ගත්තට පස්සෙේ මේක මේක දවසකින් එක පැකින් කියල දෙන්න පුළුවන් දෙවල් නෙමේ මේක කියල දෙනවා කියලා උද දෙෙන්න්න රෑවෙනකම් මේක කියවල වැකුත් ෑ. <rearr latitudeuralism> <small> <onents> කර ලොුණු කැටිය ගැන ලුණු රස ගැන ියඩ පොත් ගොඩක් ලිව්වත් ්‍රිසිස ඇල්ලිවත් පිටු ලක්ෂ පොතක් ලිවත් එලුන්ු රස කියෙනෙක දැනන්න. ඒක දැනෙන් නෑ වගේ ඒක දිවටමතියල ලුන් රස කියලා දෙනවගේ මෙන්න මේ ඇඟ ඇටමිතුරු දක්වාම තේරෙනකං මේක යෙදෙන් ටෝන. මේක යදෙන්නවනේ මේ යදුනට පසමේ පොෘත්ති ලෝකට ටික ටිකටිටිටික ඇද මත ට වඩාම ඇවිදිවා කියලා දන්නවාම්. අද සඳහන් කරට දන මේ ඇවිදිද්දිී වෙනදට වඩා මට දැනවා මගේ සංවේ දෙෙන ගැන ච්චර කල් බල්ලට හැතැම්බනෑගේ දුවනවා තැනෙන ෑමොකක්ද කියලා ඉති මෙන්න මේ අපිට තියන ප්‍රශ්නය තමයි මෙන්න මේ අනන්තවත් යන අනිත්්‍ය දුක්ක අනාගත අතීත වලට දුවන වෙන කෙනෙක් ගැන වෙන තැනක් ගැනහි දුවන මේ හිත මෙන්න මේ විතාර්කයන් ගන විතාර්කයන් කොහොමල කොහොමද සංසිදුවගන්නේ ඒ ඒටික මිදිලා කොහොමද අප මෙන්න මේ අපිට අවශ අරමුණට හිත ගේ්‍ය කියන එක මේක තමයි අපිට ප්‍රධාන වශයෙන් තියෙන ප්‍රශ්නයෙන්. ඇති ඒකෙද මං මතක් කරන්න කැමති මේ විතක්ක සන්ටාන සූත්‍රය කියෙක බොහොම වැදගත් සූත්‍රයක් අප අනන්තවත් බනාහලා තියෙනවා නවතත් මට මතක් කරගන්ඩ හිතුුණා ඒකටත් අමතරෝ මම තවදයක් මතක් කරඩ ඕන වෙලාව තියෙනනුව ඉති මෙන්න මේ නීවරණ තියන නීවරණ කෙනෙ තමයි ප්‍රශ්නේතින් ඒකද නීවරන්න සහ මේ නීවරන්න නැතිකිරීම පිළිබඳව නීවරණ ප්‍රහාණය පිළිබඳව සඳහන් කරට එදෙනවා ක්‍රම පහක් උපාය පහක්. මෙන්න මේ උපය පහ සංඝයා වශයෙන් අපිට බොහොම වැදගත් දෙවල් ඒවා ඒ සම්බන්ධව දේවල් නමුත් ඒ කොහොම මේ ගිහිජීවිතයට සම්බන්ධ කරගන්නෙක පොඩ්ක් මතක් කරගන්නම් ඉතින් මේකෙද පලවෙනියම් මේ නිවරණ ටිකක් ජයගන්්ඩ නැත්තම් මෙන්න මේ ආවට පස්සෙේ හිදියන් දුවන්ඩ හිතන ගෙදර දුවන්ඩ හිතන මේ හැඟීම. මේ ඉන්ඩ බැරි හැඟීම කතාානකර ඉඩ බැරි වචනයක් වත් කතානකර ඉඩ බැරිමි ගතය. අනුන්ගේ වැරදි පේඩ බැරි ගතිය මෙන්න කාම මේ තියන නීවරටික කොහම යටපත් කරගන්නේ කියලා මෙන්න මේ වැඩ කිය විතාර කියලා කියනවා නීරණ කියලා තියෙනවා ඇති මේ දේවල් කොහොමද අපි යටපත් කරගන්න කියලා විතර්ක සන්ටාන් සූතතිය සඳහන් කරන භාගතුවාසි ක්‍රම පහක්. ඉති ඒ ඇද පලවෙනි ක්‍රමය තමයි මෙන්න අපි කියලා දුන්නේ අද කොහොමද හරියට උපමාවක් දෙන්නේ වඩුවක් වඩුවක් ලීබඩුවක් හදදි. ලි පුටුවක් හදදි පුටුවක් හදලා ටික කායක් ගයාට පස්සේ ඒකට ගහනවා ලී ඇනයක්. මෙනම ලී ඇනේ දිරුවක් කලයතන්න. දිරලා මේක සෞත් වුණා. ඊට පස්සේ මොකක්ද කරන්නේ ඒ ඇනයට සමාන තවත් ඇනයක් හදාගෙන ඒ ඇනය අර දිරපු ඇනයට උඩින් තියලා මිටියෙන් ගහන. මිටියෙන් ගහදි මොකක්ද වෙන්නේ අ අලුත් තැනේ අ අවශ්‍ය තැනට කින්දා බැහැලා. අර දිරපු වැනේ නරක්වෙච්ච යනේ එලියට වැටෙනෝ. මෙන්න මේ වගේ අපිට පුළුවන් කියනවා භාගතුන් වහන්සේ අපේ තියන අකුසල ධර්ම. අපේ තියෙන අකුසල දේවල් චිත්ත සන්තානයේ ඇතිවෙන අකුසල කර්ම අපිට හිතෙන මේ කාම ව්‍යාපාද තියනමිද උද්ධච්චකුක්කුච විචිකිච්චා කියනන්න නීවරණ ධර්ම අකුසල ධර්මයන් පුළුවන් කියනවා කුසල ධර්මයක් හරහා පතිස්ථාපනය කරන්නක. පලවෙ විතර්ක සටාන නැත්තම් විතර්කයන් සංසිදුවීමේ පලවෙනි ක්‍රමය මොකක්ද පලවෙනි ක්‍රමය අකුසලයන් කුසලයක් හරහා ප්‍රතිස්ථාපනය කිරීම එක උදාහරණයක් වශයෙන් කිවොත් අපිට අන්නන්තුවත් තිෙනවා මේ බනාාදිත් එයදෙනවා වෙනවෙන දේවල් වෙන වෙන තැන්ුවලට හිතයෙනවා. හිතෙන්නම මේක නිදි මත ගතියක් යෙනවා මේක අහන්ඩෝ නෑ කියන ගතියක්යෙනවා එන්න මේ තියන අක්කු සලධර්ම අපි පුළුවන් තරම් බණපදේකට හිත කියලා හිතති කියලා මේ කියන්න මොනවාද කියලා ඒක ගැන මෙනෙහි කිරීමෙන් නුවනි මෙනිහිකිරීම අපි බනනාහදදි අපිට පුළුවන්ෙන අර එන දේවල් ටික එන්ට ඉඩක් නැතිවෙන්ඩ හදාගන්නඩ. ඉටවසේ අපි සක්මං කරදදි අපේ හිතයනවා නර්කදේවල්ොල්ට. එක දැකපුදේවල් නැත්තං අතිදානාගත නැත්තම් මේ පේන රූපවලට නැත්තං ඇහෙන සක්දවලට වෙන දැහෙච්ච සුප සංඥාවට අසුප සං්ඥායවා ඉතින් ඒක ඇදේ අර්මුණල්ට යනෝ අපි ඒ විෙනොට මොකක්ද කරන්නේ අර යටටිපතුලේ ඉස්පාර්ෂයට නැත්තන්ගේ සංවේදනාවට හිත තිය අන්න තියන්න වෙන්න මොකක්ද රාකු සල ධර්ම. යටිප තුළේ සංවිදනාවට හිත තිබීමමත්ෙක් යවදදාසිනරම නත්තෙක් අරම කකද වෙන්නේ අ අකුස ධර්මය තික්ක ික ිකටික ඇත්තල යනවා ඒකට එන් ඉඩක් ැ වෙලා න හරිනිග ගෙදර අප හොඳ කට්ටියගින් පුරෝගත්තර පස්සේ නරක කට්ියට එන්න බෑවගේ අපි පුළුවන් තරඟ අපේ චිත්ත සන්තානය පුරෝ ගන්නවා කුසල ධර්මයන්න. මේක තමයි පලවනි වශයෙන් සඳහන්කරන්න. දෙවැනි වශයෙන් සඳහන්කරනවා විතර්කයන්ගේ දොස් දැකීම. එකන අපිට එනවා විතර්කයක් එනවා. අපි සිල්ගත්තර පස්සේ ගොඩක් කියවෙලාවටෙනවා සිල් කඩ්ඩ අපිට හිතෙනවා නිග ඳොල හ පස්ස නික කෑමක් ගණඩ හිතෙනවා නැතන්තා කරන්න හිතෙන බොරුවක් කියන්න හි දෙෙනවා කියලමක් කියන්න හිතෙනවා මේ දේවල් අනන්තුවත් එන දේවල් මේ සිල්ගත්තරට පස වෙන දේවල් නැත්තන් අපි ගෙදරද අපි වැඩකරදදිත් නිකං අපි පුරුද්ධට නිකම්මනොවාද තික් විතර්ක ටිකක් එනවා මේ සමාජ අවස්සන නැතැම් මනිසු අවස්සන මේ වැටි කෙන අකුසල ධර්ම අපිට තේරෙන්නෑ සමහරදේවල්ල්ට. ඉතින් අපිට සතිය තියෙනවනම් මේ විතර්කයක් එද්දී හොඳට මේ විතර්කය දොස් පරිසා කරන්නගෙන අපි දන්නවා අප සමාජයේ අපිට සාමාන්‍ය ජීවිතයේදී වල්ලට වෙලාතියනවා කාතෙ හරි තරහයනවා. කාතෙක් හරි තරහ යනවා. මේ තරහ යන යෑමත් එක්කමක් එයාට බයිනවා. එයට මොහරි දෙයක් කියල බයිනවා. ඊට පසමොකක්ද වෙන්නේ අප තරහ නැතු යනවා අරය ඒක අපි වමාරපික යා කාලා එයා තරහ වෙනවා සමල්ලවට සෑන කාලය. ඊට පස්සේ මෙයා ඒ පුද්ගල අපිට ගොඩක්විදිට බයිනෝ ඉටවස අපත් නවතතායි තරහයනෝ. ඉටස මේ දිගවට යන ගමන සමට මාස ගනම් ඔවුදු ගනම් මේ යන තරහා අපිට පුළුවන්නන් ඒෙ දොස් පරික්ෂ කරලා අපිට ඊළංඟ තරහයිනෝ. ඊළඟ තරහ ඇද්දී ම බැන් නොත් දැන් මේක නැවතත් මට මහපවගන් මගේ තරහායි නැවත නැතිවල යද්දී අපරාධී කියල හිතනවා සමහරලාවට සමහරුත්ක තරහා වුණාට පසේ කිව වචන. පාදිිම මේලාද මේක නොකියයින්ද තිබ්බෙ කියලා. ඒ ඒක කරලා ඉවරල්ලා අපි ඒ විදිරි හිතුවට වැඩක් නෑනේ ඒකන්ද සඳහන් කරන බදුරජාණන් වහන්සේ දෙයක් කරන්ඩ කලින් සතිමත්වෙඩ ම මේ කිව් වැට පස්සේ මොකක්ද වෙන්නේ. එකට කියනවා ආස්වාදය ආදීනව සහ නිස්සරණය කියලා අපි කාමේගේ ආස්වාදය අනන්තුවත් දන්නවා හොඳ රස කෑමක් කියන්න හොඳ ලෙඩා. ඉතින්ඒ අපි දන්නව අනන්තුවත් මේ වෙනකනුත් දන්නවා හොන්ද රස කෑමක් කෑටස්සේ බඩ ලෙඩදම. ඒ ඒ කෑවට පස්සේ විදුදී ඒක හිතල වැඩක් නෑනෙ උනල් ප්‍රශනයක් වුණහට අල්ස් පස අපි ිතුරුවෙන් අම්ම විතර. ඇ ඒ වෙලාවෙදි අපි අම්මට බැල්ලවත් නැතංවීමේ දුක්කලා වැඩක් නෑ හැබැ දෙයක් කරන්ඩ කලින් අපිට තේරුම් ගණ්ඩෝන මෙන්න මේ කෑම කෑවට පස්සේ මට බඩ රිදෙනවද නැ්ද. හරි එහෙනම් මේ මේ කාලා දුකක්නේ ඒහින්ද අපි එතනින් අවත්තන ඒගේ අපිට මේ විතර්කයන් එන විතර්කෙනුත් මේ විතර්කය ම ගත්තොත් මන්දුකට පත්වෙනවා. මේක මහ පහපා හිටියොත් මගේ ඇඟ රත්ව මගේ ඇඟවෙව්ලනව උදාරන කොෂන් දේශයක් ගත්තොත් ඇඟ රත්වෙනවා ලෙවන්නවා පහබෙනවා එහැම කෙනටම් බයිඩීතෙනවා උදව කරණයක්නටත් කෑග හන්ඩීතෙනවා. එකහින්ද ඒක ඒක අආදනව දකිනවා කිය මෙන්න මේටක දක්කට පස්සේ වෙච්චද දෙවල් අනන්තෝ අපිට වෙලා ෙන අපි මේ ේීදර දකින්න. අන්නේ ඒටික දැක්කට පසේ ඊළඟ විතර්කය එන්ඩ කලින් අපිට පුළුවන් වෙන මේ දොස් පරික් හකිරීම හරහා මේ දරෙ හොඳ නෑ. මේ ආදීනව දැකල මේ නිස්සරණයක් දැකගඩන මේක නැතිුණට පස්සේ වචනයක් එෙනවා බයින්ඩ මෙහම වචනයක් එෙනවා මේක බැන්නොත් මේගේ දුක් වෙනවා එඒදමන් නොබැෙන ඉන්නවා කියලා නොබන හිට අට පසේ අර ද්ගලම විල්ලපිට හොඳ කියන නැත්තං අපි සතුට වෙච්චවෙලාක නැත අප තරහ නැතු යාාට පසේ මනුස්්‍යත්තක් හොඳින්ම ඉන්න. ොට හිතනවා ප්‍රාධම වචන ගයාානං ොච්ච දක්ම ඳිරවාද. අන්න්නේ වගේ මේ විතාර්කයන්ගේ නිස්සරණය දැනගණ්ඩෝනේ නිස්සරණය දැනගත්තර පස්සේ ඒ ආි දැ නිස්සාරන දැගතර පස්ස ඊළග විර්කය ද්‍යපිට ළුවන් හැකියාවවත්තිවා මේඒක නොකර සිටීමේ එක හින්දා විතක්ක සන්ටාන සූත්‍රයේ දෙවැනි විතක්ක සංසින්දුවගන් ක්‍රමය වශයෙන් සඳහන් කරන්නේ මෙන්නම විතර්කයාගේ දොස් දැකීම. ඊට පස්සේ උම්වෙනි විතක් සංසිින්දුවන ක්‍රමය වශයෙන් ද කිනවා අපිට පුළුවන් අපිට උදාහරණයක් වශයෙන් කියනවා මේ මෙනෙහි නොකකිරීමකෙට එක තියෙන්නේ අයනුසේ මන්සි කාරය කියලා එකයන්නේ අපිට අප යනවා කවරහහි පිළිබඳව හොඳට මතකරජයාගඩු තමන්ට වෙච්ච තර තමන්ගේ හොන්දම ළඟම කෙනෙක් වෙච්ච තරහක් මත්ත තියාගන්න ද මේ තර හා හිතේ තියෙද්දී මේ තරා හොඳද නරකද මේ තරා හොඳනෑ කියලා හොඳටම දන්නවා ඒ තරහා අකුසලයක් කියලක් දන්නවා ඒ තරහා චිත්තසන්තානයේ තිබ්බොත් යන්නෙකු හද අපායට කියල දන්නවා එති මේ තරා ම කිව ොහොමොම කියල යන්න කියලා නැත එවලෙම අයිකරන්නි කියලා පුළුවන්දයින් කරන්න පුළුවන්දයිකරන්න දැ මේ දන්න හොඳටම ඔහොඳ නෑ කියලා මේක නරකදයක් කියල දන්නවා ද ක බින්තිී පංකිවුවත් අතර පංකිවුවොත් කරන්න පුලොන්. බෑ විස්සූද සතති ගනම් මාස ගණන් සමහ අවරුදු ගනම් මෙන්න මේක මතකතියාගෙන ඒ තරහම ගන්නවාද මේ හොඳනෑ කියල දන්නවා. හොඳටම දන්නවා කිසිම් ප්‍රශ්න එන මේක නරක දෙයක් කියලා. එකද කියන සෑම ආතතියකටම තනයමින්ට බෑ. ඒට මිනිස් හිතක් ඕනේ හැබැයි මිනිස් හිතට පුළුවන් ආතයකින් තොරෝ ජීවත්තේට. ොත් ල ති ප්‍රශ් ක්කොම න්ික ීතදත් ති ලන්නේ. ජීවිවිරත් තිීල යන්න ඔයටක ආයත් අරගෙනම තමා යන්න. ඒ තියන ජරාගොඩ එතින කක් බොඩ ඒහම මෙත ීලෑන්ිකට කවදාවත් තියල යන්න ඒටික අරගෙන කියල නැවතත් මෙතන ගේටු ට පැස්සක බෙස්සට පස්සේ නවත් අරයකාම තමාරයකින්නම තමා. ඉතිඒකිහින්ද මෙවිතක්ගේ මෙෙහින් නොකිරීම. ද අප ැගන්න නේ ේද හොඳ නැත්තන් ටක්ගාල අපි වෙන අරමුණකට හිත දාගෙන නැත්තන් ව ොව හරදයක් කිරීම මහරහා අපේ විතර්කයන් ඒ පිරිබන්ධව මෙෙහි නොකරින්දීම අකුසල විතර්කයන් නොම මෙෙහි නොකරීම. මේක තමයි තුන්ග විතාර්ක සංසිදධ වන ක්‍රම වශයෙන් භාගතුනන් සඳහන් කරන්නේ. අනිත් දේ තමයි හතරි නීකට වශයෙන් සඳහන් කරනවා අ විතර්කය මුල හෙවීම. දැ අපිට සමහරවෙලාවට අපි තරහලා අපි රැකියාවට යනවා නැත්තන් අපි ගෙදරින්වා ගොඩා තරහවෙලා. ඊට පස්සේ අපිට තවයි කෙනෙක් ඇවිල්ලා තව දෙයක් කියන. අපඒ එකක තරහ ලා ට පස්සයයාවිලලා තකයිල මක් කියනවා දැන් අප හිතෙත් යනවා එකක තැන්වලින් එක තැන්වලට එනන හැම රූපටම අපි හිත ඇතුලින් ඇතිවෙනවා දවේශය. එකන්ද ඒ ක්‍රියා කරන හැම්ම ක්‍රියාවක්ම කුසලයක් වශයෙන් අප ඇක හැමෙක්ෙන එකම තරාවෙලාඒ දවසට සම්පූර්ණ අපි කියනෙ අද දවසනා එච්චර හොඳ නැගෙනවා. ඉති මේකද සඳහන් කරනවා මේකට ඔහොඳට කල්පනා කරන්න කියනවා මෙ මේකට මුල මොකක්ද මේකට මුලවුණේ එතකට ඔහොඳට කල්පනා කල බැලුවත් අපිට තේරෙනවා අපි අද දවස පටන් ගද්දී මෙන්න මේ විදිහයට නරක සිතුවිල්ලකින් නැත්තං මොකක් හරි කෙනෙක් ප්‍රශ්නයක් ඇති වෙලා තමයි මංමතෙන්ට ආේ දැන්ඒ අපි මුලට මුලට ගයාට පස්සේ අපි විතර්කය මුලවගේම ඒ සහිදන ජීවිත මුලට යාාට පසේ අපිට පුළුවන් වෙනවා ඒ මුල පටික්ෂ කිීම සඳ රි ම ඊළඟ දවසේ මේ පුද්ගලය මෙචර ඇසරු කරන්න නෑ අපි ොච්චරකටත් නරක පුද්ගලයම අපිට කේල්ලන් කියෙන පුද්ගල සුර පු පුරදු එයට පස්ස අපි දිහිතාගන්න හරි ම මේ දවසේ මේ වැට ඇ අදදි මෙන්න මේ පු්ගල ඇසුරු කරන්නේ නෑ එ මේ පුදගලය ඇසුරු කිරීමතමයි එදත් මම මෙන්න මේ විදිහයට මම ඇවිස්සිලා කලබලුණේ ඒ හින්ද මේ පුද්ගලය මේ වැඩිපුර කේලං කියනවා අනුන්ගේ වැරදිමයි කියන්නේ ඒ හින්ද මගේ හිතත් ඒත්ැ හරුුවෙනවා ඒ න්ද මේ පුදගලය ම ඇසු ො යුතු කියලා අපි ඒක ොල පරික්ෂා කරලා එක හරිට උදාහරයක් වශය කියන්නේ. අපි දුවනොවා. අපි දුකදුව ඉන්නවා. අපි කොහැරි දුවනවා. ඊටස අපි දුවන ගමන් කල්පනා කරනවා අපියි අයි දුවන්නේ කියලා. ඉටවසේය ඇවි දිනුවවා දුවනක ඇමහර වෙහෙසා. ඇවිදිවා ඇවිදින මන්ගේයා කල්පනා කරන ඇයි ඇවිදින්නේ කියලා. ඊට පස මොකද කරන්න ය ඉඳගන්නවා. ඉඳගත්තර පසේ කත බල්ලනවාය ඇම ඉඳගෙන ඉන්න කයත් පවත්වන්ඩ ලොකු වවෙහසත්තියවා. ඒක හින්ද මම ඇයි ඉඳගෙනඉන්නේ. ඊට පස්සේ යයා නිදාගන්නවා. අන්න ඒ ක්‍රමයට මේ ගොරෝස බවින්න සියුම් තැනට අප අරගණයන්න හොඳට කමේ මුල පරික්ෂ කරන්න ඕන දැම්ම ඉන්න මොන තත්වේද. දැම්මම්මොකක්දමි කරන්නේ. ඒයිම මේ කරන්නේ ම මො කොතනින්ද මේ පටන් ගත් මෙතට මුල වුණේ මොකක්ද කියලා මෙන්න මේ දසයාගේ මුල පාරිසා කිරීම මුල මේකට පටන් ගත්තේ සමහර වෙලාවට විතර්කය සමහර විතර්ක එනවා විතර්කයේ ටිකක් වෙලා අදි තේරෙනවා මොකදෝ ගමන යනවා ඊට පස අපිට පුළුවන් වෙන මේ කොතනින්ද පටන් ගත්තේ කියලා සමහට දාලම නැති තැනකින් ඒකට අරනික උදාරයක් දෙන්නේඒ මනුස්සෙක්. නිදාග නිදදි ඒ දොර කෙලිම ඉස්සහ මුරුන්ගහක්පේ නොල්ම ප්‍රසිද් උදාහරණනයක් දන්න වැද. මුරුන් හක්පේ නවලු මේ දොර කෙලින්ම දොර ගවම මුරුගහ. ඉටස මේ මනුස්සය නිදාගෙනම කල්පනා කරනවලු මේ මුරුන්ගගහයේ මුරුන් ගටික විකුල්ලා මම ගන්න තව බී ජටිකා තව මුරු ටිකක් කරගෙන මුරුන් ටික්වල ඉට පස ඒ මුරුන් ගටිකට එක්හු ක විකුණලා. ඒට පෙ තවසේක ේවකෝටික් කරගෙන සේවකන්ට පඩිදීල තවත් මුරුන් හහිටවලන තත මනහරි බෝග වර්ගවිකුන්ලා තවත් හම්බගන්නවා. හම්බ කල්ල මේ විදියට මම විවාහ විවාහ කරගන්න මම ළමයි හදනවා ඊට පස්සෙම ලමහිට ගමන්යන්ද මම කරත්යක් ගණ්ඩුවන වාහනයක් ගණ්ඩෝන. අද ගලෙටියයන්න වාහනයක් ගන්ඩන ති මේ මනුස්සඇතිදන කරත්යක් ගන්ඩුවන කිය. ට ප ද ල්ප කරන දැ රත්රග කරත් තියාගෙන තමන්ගේ වයිපුත්තියාගෙන ළමයිටිකත්තියාගෙන දැන් එදදී මාර්ගසක කරත්තය ගෙදරට ගඩබෑ මුරුන්ගයින්ද. ගත්ත ගැත්ත ගියා කැපව මුරුග ය ඔක්කෝම ඉවරයි. ධර මනුස්්‍යයට මුරුන්ගහ පන්්ඩ කලින් තමන්ගේ විර්ටික මුලට 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 ගයාානම් මේ ක් කෝමනික පෙන පුුලු නික හදහද කතන්දර හදහද කියයා ිටිකට කාසට කියාන හරි. බන්ින් දෝනෙන ළම ඕනත්න හරිගාඩමක දරි ේවක ඕනෙන රිගාඩ්ම කකදාව මට මෙතන කොතන් ට පට ගත්ත කියෙ ත්ත පස විතර්කය තේනම මුරුන්ග හදකල ගහ රුන්ගවිකුල් තමයි හොයන්ට ගත්තේ අන්තිපට කියයා දන්නන අඳුර රුන්ගහ පනක දන්න ෝ ඕක තමයි අපේ චිත සතානෙත් එ විතර්ක අපිට මහනි දායක අපි දන්නනෑ. ඒක එන්න මේ දෝෂයන්ගේ මුල පරික්ෂ කිරීම හරහත් අපිට පුළුවන් අපේ විතර්කයන් සසිඳදුවගන්න මුලින්මආකුසලයක්. උසලයින්ාවෙන් කරනවා. ඊට පස්සේ මේක තියෙන දොස්දකිනවා. ඊට පස්ස මෙනෙහි නොකරඉන්නවා හතර නීක වශයෙන් මේක තියෙන මුල සවභාවක ඇතිවන කොහොමද ඇයිමට මේ වගේ විතර්කන් ආවේ මොකක් කාශ්‍රය කරලද. මගේ ෆෝන් එක හින්ද. මං බලන්න ටීව එක හිද ම ම ඇසුරන යාලුව හින්ද. ම මේ පුද්ගලට කෝලි එකක් ගත්ත හින්දට මත මේ වගේ විස්තර්ක ඇවුණේ කියලා මේකේ මුල පරික්ෂා කරලා ඒකෙන් මිදට උත්සාහරන්න. මේක හතර නික්‍රමය. පස්සනි මේ තමයිම ආසමයක මේ ඔක්කොම කරලත් අපිට බෑ විතර්ක සංදිින්දවාගන්න එ අද දවට පස ෆෝනුත්නෑ මකුත්ය කතා කරන්න ත්නෑ ඒඉන්ට බෑන ඒත් නලියනෝ ඒත් හරි අමාරුයි ඉති ඒක තිභගතුන් වසේන්තිමට සඳහන්කන පත් පස්වේනයක දතට දත තියලා දිතල්ලට තද කරලා දත්මිටි කාගෙන මෙනෙහි කරනවා තමන්ගේ මූල කර්මස්ථාන නැත්තං කුසල ධර්මයන් මෙ නහි කරනවා. හොන් වීරවන්තව. අන්න එහෙම කියනවා අන්තිමට බැරිම තැනකදි අන්නේ විදිර්තමාපි සංසිංදුව ගන්නේ. අන්තිමට පුද්දු දැඩිවීරයකින් දැඩි රයකින් දැඩි අධිස්්ඨානයකින් දතට දත කියයල වීරයවන්ත වෙලා මේ විතක්ක සන්තාානක කරගන්නවා තමන්ගේ මුොල කරමත්තන නැවත නවත මෙනහි කරන්නට සමහරවෙලාවට මෙනහි කරන්නට දෙන්නේ නෑ හිත දෙන්නේ නෑ පොලාාපයිනෝ මෙනෙ කරන්න බෑ ගණඩ බැහැ. ඒ තර අකුසල වේගේ වැඩි අ ඒවිලාඩි කියන දතට දද කියල කාගෙන මේ කරන්න කියලා. ඉන්ද අපිට මේ ජීවිතරවත් ඇහෙන්ඩ ලැබෙන්න අප හිතනවා මේ වැරදි කියල නමුත් මේ භාගෘතුනව සඳහන් කරන්න. ඉති මේ පහගත් ට පස පිවලට කරන පහක් නෙම මේ අපේ ජීවිතය අනන්තවත්යවා සමහර කාලවල්ෙනවා සමහර දවස්සෙනවා අපිට කොහොමටත් හිතතියන්න බෑ. ඒවලාවිද මේ පහහි එකක් පාවිච්චි කරඩ වෙනවා ඒක වෙනස් වඩ පුළුව. ය සහර වල්ලතියනවා නිින්දයනවා අරමුණ එක තැනක ඕන දීර්දයවා නිින්දයන. සමහර කාලාවල්තියනවා ප්‍රශ්න ඇගේ දාගන්න හය නයි ත්‍රද්ාස දාගන්න සයිසකේ ප්‍ර්න ඇදල ගන්න ස්වභාවයක් තියන. අන්න ඒ වෙලා විදි ගඩන ොකද මේක ගන්න නක අපි ේරු ගඩුවන. ඉතින් මේක පලවනයකට පිටිකටික අට පස්සේ අපි පුරදු කරන්න පලවිනියක තමයි මෙ කොහොමද මේ අකුසල ධර්මටික කුසලයක් කරම ආනාපාන පින් බිමහැකිලීම රහාවා මේකරන්නේ සංසිද්වා ගන්නේ. ඉති මේකෙද තව ක්‍රම හයක් සඳහන් කරනවා මේට උපක්්‍රම වශෙන් මට හිතනා ඒටිකත් මතක් කර හොඳයි කියලා මෙන්න විතක් සන්ටාන කරගන්න මේ ක්‍රම මූලධර්ම පහ තමයි මේී ගැන්වේ ඒ පහට අපි එදිින්දා ජීවිත කළයුත්ත මොකක්ද කියන තව පහක් තියෙනවා ඒක සඳහන් වෙනවා ඒක උපාය මාර්ග කියල සඳහන් කරන්නේ. ඉති ඒක සංග්‍යවහන්සේලට තමයි සඳහන් කරලයි සඳහන්කරට දිර තිය ඉති එක අපි සබන්ධ කර ගන්නම මේ පලවනක වයෙන් සඳහන් කරන්න මෙන්න මේ අපි සාමාන්‍යෙන් සංඝ්‍ය වහන්සේලා ගෙතිනව වත් පිළිවෙත් කියලා කොටසක් මෙන්නම පලවිනික වශයෙන් සඳහන් කරනවා මෙ මේ නීවරටිකම මේ විතක්ක සන්තාා කරගන්ඩ උපය මාර්ගයක් වයෙන් මෙම වත් පිළිවෙ ඉතින් වත් පිළිවෙත් වලට ගොඩක් සඳහඟෙන ක්‍රම ද හතුනක් විතර ඒක ද නිකම් මතක් කරගත්ත්ම අතුපතු ගානයක බුද්ධ වන්දනාව බුදුුවත ඊට පස ආගන්තුකවත කියල තින ආගන්තුක සමනාස කෙනෙක් කවතයාට කොහොමද කරන්න ඊට පස ආචරවත උපාද්‍යවත වශයෙන් වත් ගොඩක් තියෙන ආචාරන් වහන්සේලට අපි කම ගිලම්පස යාලගේ තියන සැපදු යාලගේ තියන අසනීපකං යන ගමන්වල තියෙන පහසුකන් සපයාදීම මේ වගේ ගොඩක් වත් පිල් වෙත්තියෙනවා. මෙ වත්ිළිවෙ පලවෙනි එක සංගහා වහන්සේලාට මෙ මේ නීවරටික යට පත්කරගන්න නිීවන්න ප්‍රහාණයට තියෙන උපයමාර්ගයක්. එක ප්‍රධාන හේතුව තමයි මාන වෙලා ටිකක් කාලයක් යද්දි මේ තමන්ගේ මිදුලුවත් අතුගාගන්නැති මට්ටමටම එනවා. ඒක ස්වභාාවේ. ඒඉන්ද වාලටත් වැඩිහිටි වෙන්ඩ වෙන්ඩ හැම්ම දෙයක්ම ළඟට එඒ ක්‍රම හදාගන්නවා. ඒ හින්ද සඳහන්කරටේ පල්ලවෙෙන ඒකවාසේ මේවාත් පිළිවෙේ. එකන්ට කම්මැලි නැතුව අපිට සඳහන්කරනවා අපේ ලොකු සහන්සි කියනවක් සරීර හරකම යෙන්නේෙ පුළුවන් තරන් දඩි දාල වැඩක් කරපා. එතුට පිස්සු හදනෑ කියල විශ්වාසයි. ඉතින් ඕක නොකරපු කීපදනෙක්ම මෙන් සිවරුවල් ලගියයා කීප දෙනෙට පිස් ඇඳන ඇත්තට මේගේ ඒවුණට අදටත් එම ඒක හිතර වදිින් නැති දෙවල් තියනවා. ඒගහින්ද වැදගත්ම දෙත්තම මෙ වත පිරිිවෙත කියන එක තමන්ගේ නීවරණ කඩාගන්නඩ යාලට ගිහි ජීපින් වතුන්ට තියෙනවන ගෙදර තියන අස්පස්කිරම් ඒවගේ රන්ඩුවනට පුළුවන් ඉදිලක් කරගෙන තෙන්නන්තොට කි අතු ගවැට එකකටි වෙලාග රන්සිදල නවා. ඊට පසෙේ වය පියන දේවල් අමයිගේ වැඩකටයතු රැකයාාවට යතු සතියන් කර රම්ම ෙනෙක් ො ග හට ය. ගේ හ කි හ ද දැන ැ න ග ඇගල අසගේ ටස හිතලත් දන්නකුවක් හිරමණ අරගෙන ඇස්තක වහග හිරමණ ගත්කව පොල් ගාදී. පොල් අඩු තැනයි ඇස්තික වහගෙන පොල් ගාදි. ොල් අු තැ වැඩ තැයි ියල්ල තේරුණක. ල් න්න ො කි කි ප්‍රශ්නය න්න ද අද මේට ගැ න්න පොල් ගන්න ො කිය ොල්ටියක් ගා පංගියෙන් තියන කුුණ හර පොක්කම ගනු. ම් 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 ට න්න ොල් ගානකිවට පස බදු ම එක කක්. පුොදුම පහසුතාවයක්. ඇති මේ වත පිළි වෙත සතුටින් කරද. මයි මෙ නීවර්ණ ධර්ම ඇත් කිරීමට අපිට සඳහ කල තියෙ භාගතුන්හසේ පත පිළිවෙත. ඉතින් දෙවෙනක වශයෙන් සඳහන් කරට දනවා මේ දූතග දදුතාන් කිය ොට සත්ේෙනවා අප දතන්ග දහ තු නත් තියෙනවා එකදී සඳහන් කරනවා එක වේලට එක වලක් වැලදීම ඒක වේලතක් වක එක වේලක් වැලඳීම හරහා මොකක්ද වෙන්නේ අපි ඇයි රාට සිල් දෙන්නේ විකාලෙක් වලඳන් එපා කියන්නේ රෑට කැවට පස්ෙේ ඒ රෑට කන්න්නම කාමයට වැඩි වෙන්නම කාමය ඒ හිදා මෙන ආහාරය ප්‍රධාන වශයෙන් බලපනවා රත්තුවා ආහාරය චිත්තජ හැම දෙයක් බලපානවා අප මෙන මේ නීවරණ ධර්ම හඳදා සඳහා ඒක හින්ද වේලකට යනයි කියන්නේ අපේ ඒක එෙනවා පුදුමාකාර බයක් එක වෙලක්කාල හින්ඳ පුළුවන්වේද කියලා ඉති ඒ බය කියන්නෙත් ඒ නීවරන්ධර්මයක් තුවේශය. මේ හරහත් අපිටඒ තමන්ට පහසුනං විතරයි. අන්න ඒගේ දවල් හර දූතංග හරහා නිීවරන කැඩීම කෙස් යට පත්කිරීමක් සිදු කරගන්න පුුවන් කෙ සඳහන්ගන්නවා පිඩ පාත තුන්සිවරෙන් ඉන්ඩීම මෙනවාගේ ක්‍රම දහතුනක් හරහා ඒ සඳහන්ගෙනවා ඒෙන් ගීපංව තුන්ට ගන්න පුළුවන්ල් තමන්ගේ ජීවිතය චාම් අල්පේචව ලදේන් සතුට වනිවිදියට හදාගත්ොත්. අපිට පුුවන් ඒකෙන් නිවරණ පහකර ගන්ඩේවා දූතංග වශයෙන් සඳහන්කරනවා දෙවිනයක. තුංගන ඒක සඳහන් කරනවා මේ අධ්‍යාපනය නැත්තම් මේ දේවල් භාගතුන් වහන්සේ දේශනා කරම සූත්‍ර මිත්‍රිපිටිකගේ අධ්‍යානය කිරීමර. කාලයක් අරගෙන දවසට පයයක් වගේ අරගෙන මේ අධ්‍යනය කරනවා අධ්‍යනෙ කිරීම හරහම් පුළුවන් අපිට මේද දෙවල් දැක්කට පසේ අනි දැනෙදේ භාගතු වහසේ සඳහන්කරට එදිල තියනවා මේ රුන්ටික අපිට තියනවා මේ දේවල්ලින් අපිට දෙයක් ගන්නඩ පුුවන් කියලා මෙ මේ අධ්‍යාපනය හරහහා අන්නර නීවනටික ධර්මටික යට පත් කිරීමක් කරගන්නඩ පුලුවන් කියලා භාවිතුනාාව සඳහන් කරනවා. අහතර නක වශයෙන් සඳහන් කරන්න සම භන සමාධි භාවන අපිහිට. අපි අද ගනගත්තක් කොහොමද ආනාානයට හිත තියාගත්තර පසේ ආනාානය හොඳදට විතක්ක විචරශය මේ හොඳට මේේ කරල මේක තියෙන වෙනස්වීම් දැකල මේ ඊට පස්සේ අපිට ඇතිවෙනවා මේක සඳහා ඇති ප්‍රීතියක් ඒවගේ මේකක්‍රතාවයක් ඇතිෙනවා මෙන්න ්‍යනාංග මේ විපසනා භාව තුළක් ඇතිවෙනවායි උප්චාර්පනා වශයෙන් නොගයාට අපිට ඒ තිය හැගීම් ්‍යානාංග ිත් මේ හරහමේෙනවා ඇති මෙන්න මේ සමාධිය වඩා ගැනීමත් එක විතර්ක සසිදවා ගැන ක්‍රමයක්ක් වය හතරින් ක්‍රමය වශෙන් උපා මාග වශය සහ කරනවා ත පසේ පස්සු නික්‍රමේ වශයෙන් සඳහවෙන්නේ විපස්සනා භාවනාව ඒ ගැන මයි ඇතුදුලන් කතාර හකි මගේ ගැන ඩ තාතරන්න හායවනයක වශෙන් සඳහන් කරන නවකර්ම. මේකට අමුතු දෙයක් කර්මාන්ත කියන එක කර්මාන්ත කියනෙ අපි දන්නවා ඒ අපිට විතර්ක වැඩි කරන දෙයක් නමුත් මේකද සඳහන්කරන්න එහෙම කර්මාන්තයක් නෙමේ. සළු සළු කුටියේ තින්තගා ගැනීම පිසික කෝල්ලයක් දුන්නන් තින්ටක් ගාගන්න න කියම කොත්නෑ ලක්ෂයක් ගියත් ඒ වැඩි කරන නමුත් තින් ටකක් හ රග පුරුසුවක්ො හරිවා ගෙන දසට පොඩ්ට පොට පැයි මන්ගේ කුටේ තින්තටිකක් ගා ගන්න පුළුව. තමන්ගේ වටේ තියන දෙවල් සුද්ද කරගඩ අතුපතුගා ගන්න පුළුව ඊට පස්සේ අපිට අවශ්‍යයි පුටුව මේ පුටුව හදන්ට කියන්නතු තම ලටික් කරගෙන තමම්ම කියතක් කරගෙන පොඩි පුටුවක් හදගන්න පපුටුව හදාගනනි පුටුව හදන් ඕොනමට නෙමේ රටුව කරලා පුටවාදනවගේ වැඩක් තමයිවෙන්නේ ඒ අරට තින්න ලිපටරි දනතිබ නමුම අිල් කහොම අටෝගෙන පුටුවක් හදන. ලක සන් මයද්ද කිය ලියක් කරගෙන කපනවා හෝගල කියීතින් ම නිකමට මෝඩයාවගේෙහි ලැව මොකද ලියක පන්න කියල මුණ දිහවැලුව යකෝ මංවත් දන්නන්නේවා. ංව දන්න මොකරද පපන්න්නේ කියල කටවහන් ඉද පංකිවයට ම ඉතින් කටවාගෙන පැත්තැරිය ඉතින් අන්න ඒ වගේ මේ නවක් කරම කියන්නේ මේ විතර්ක සංසිදවා ගැනීමට අර සඳන් කරන මේ තන්ගෙ තියන අයු පටි තින ආයුටක කෙලියට අරගෙන ඒට පිහිලාපපු ඇතුු දෙැම ැති ඒවගේ මනෝහරි දෙයක් තන්ගේ පුලුවන්ද ඒ කර්මාන්තයක් වඩන වෙදකම වගේ දිගරදිග යන කරමාන්තයන්නේ තමන්ගේ විතක්ක සටාන කරගන්නඩ මොනවාහරි උදත්මේ උපන් ස පපභික්ෂකස අනික්කායට උදුරගාණ දේල් අනුන්ට කියන්නද තමන්ම මටිටි කරගන්නඩ කරගන්නඩ මගේ විත්ක්කරික සන්තන කරගන්ඩ පුළුවන්න් සසිද ගන්නඩ පුුවන් එක හරහා අපිට පුළුවන් අප අරගච්චන් තෝවාගච්චාමති පජානාති වසය අප යන්නේ ඉඳගන්නේ ඉතින්නේ නිදා ගන්නන්නේ හම දෙ අපට ැනගඩ පුුවන් අපි අපිත් එක් මේ ෝක ජීවත්තයෙන්ට පුලුවන් ඒක හර අපේ තියන අර මනෝ විකාර නතිකරගෙන පි දැනගඩ පුලුවන් අපේ හිත වැඩරන්න විදි අපි කය වැඩ කරනේ නාම රප ධර්මක වැඩගන්න ොහොද කියලාහ ඊට පස්සේකේ මමයක් කොහෙදන්නේ මමත්වත්. තියනවද කාටද මමය කියන්නේ මෙන්න මේදවල් අනිත්‍ය දුක්ක අනාත් මනං මගේ කිය ගණ්ඩත් බෑ දුක් වශයෙන් තියන පති දේවල් පිබඳ සංකරනය කිරීම ිිි ිකට ගඩවෙල නිත දුක් නාත්ම තේරුන් අරගෙනනන්තම ප්‍ර්ඥාචතසිගේ හර උතුම් වූ නිර්වාණය අවබෝධ කරගන්ඩ අපි හකියාව යන එක මාර්ගේ සතිපට්ාන සුත්‍රයකන්ද. මෙසිියලුම දෙනාට. ඒ බුදු පසේ ුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී වදාල ඒ නිර්වාණ ධාතුව සාක්සාත් කරගන්න අද ධර්මතේනවත් අද දවසේ ධර් දේශනාවත්ක සේ හේතුවාසන වේවා කියලා අධිෂ්ඨාන්තියග අද දවසේ ධර්ම දේශනාව මෙතනින් සමප්ත කරන. සේරු දෙනටම තෙරවා.